ස්ටේජකට ඉන්න කියලා කියනවා මේ අපි කතා කරනවා මම කතා කරනවා ඌවා කියනකොට මේ අර ඉතින් ඉන්නවා සමහරු අවධානයෙන් අහගෙන සමහරුන්ට එහෙම මෙහෙම ඔය මේ වචන විශ්සිනවනේ වෙන වෙන කතා බහ වලට යනවනේ මම හොඳට නෝට් කරපෙ ගත්තාම පටන් ගත්ත වෙලාව ඉඳන් මේක මේ ඉවර වෙනකම්ම මම කියන වචනයක් ගානේ මිස් කරන්න නැතුව අහගෙන හිටපු දෙන්නෙක් ඉන්නවා මගේ අම්මයි තාත්තයි මම මෙතන ගෙනල්ලා තියෙනවා ඒ දෙනාට ස්ටේජ් එකට එන්න කියලා කියනවා මේ ඉන්නේ මගේ අම්මයි තාත්තයි මේ මම එකේ ඉඳන් පහ වසර වෙනකන් විතරයි ගොඩක්ම මේගොල්ලෝ ගාව ඉන්නේ 6 වසර ඉඳන් මම කොළඹ හොස්ටල් එකේ ඉන්නේ මොකද මම ගමෙන් යනවා කොළඹ ඩිසිස්ත්‍රික් පාසලක් ගමෙන් කොළඹ යන ජර්ෂී ළමයාගේ චරිතය තමයි මරංගපාන්නේ ඉතින් ඉඳන් ඉස්සරහ ඊට පස්සේ ඒ ඕ ලෙවල් ඉවර වෙලා ඒ ලෙවල් ඉවරලා දිගටම දැන් අදටත් ඉන්නකොට මේ එම අම්මගේ තාත්තගේ මගේ ලොකු සම්බන්ධයක් හැදෙන්න හිම වෙලාවක් නැහැ හැබැයි මේ අද වෙනකන් ඒ ආපු ගමන ඇතුලේ දෙන්න ඕනේ නිදහස උපරිමයට දුන්නා. මේක අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් බලන් ඉන්නවා නම් කියන්නේ මට දෙන්න ඕනේ නිදහස උපරිමයට හම්බෙලා තියෙනවා. මගේ වයස තමයි අවුරුදු 23යි. හැබැයි මේ වයස ඇතුලේ දෙමෝපියෙක් වශයෙන් දෙන්න ඕනේ උපරිම නිදහසද සහ දෙන්න ඕනේ උපරිම මග පෙන්වීමද මේ දෙකම එකට බැලන්ස් කරලා දෙන එක මාරම අමාරු වැඩක්. හරි. මමත් එහෙම කියන එකක් අහගෙන ඉන්නේ නෙවෙයි. හරි. මේ ඒකට ඒක වෙන්න ඕනේ එක වුණා. මේක මම මෙහෙම කරන්න plan කරන් හිටපු එකක් නෙවෙයි. අද උදේ තමයි මට හිතුනේ මේ ඊයේ හුව එන්නද කියලා. හරි. එන්න අපිත් එන්නද කියලා හෙව්වා. අම්මයි තාත්තයි ඉඳන්ගිටි මම එන්න දෙන එකක් නැහැ කිය. හරි. මේ ඊ උඹලගේ වගේ තමයි අපිත්. එහෙම තමයි. ඉතින් මම ඊට පස්සේ අද උදේ තමයි ඕක මට මතක් කළා එන්න කියලා කිව්වේ. මම ඉතින් මොකුත් ටැග්ග්ක් දෙන්න මොකුත් ලෑස්ති කරලා තිබ්බේ නැහැ. මේ දවස් අවසාන වශයෙන් ස්ටේජ් එකේ ඉනල්ලා මට දෙන්න පුළුවන් හොඳම ටැග්ග් දෙන්නම් කියලා මම හිතුවා.